සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ඇග්‍රිකල්චර් නිහරන්සිංහ YouTube channel එකට. මම අද ඇවිල්ලා ඉන්නවා විශේෂ තැනකට. අපි දන්නවා දැන් එක එක කාලවලදී එක එක මල් වර්ග ජනප්‍රිය වෙනවා. අපි මුලින්ම දැක්ක ඕකිඩ් ඒ වගේම ඇන්තූරියම් මේ වගේ විශාල මල් ප්‍රමාණයක් තියෙනවා. නමුත් දැන් මේ මෑතක ඉඳලා මේ වද මල් ජනප්‍රිය වෙගෙන එනවා. හැබැයි මේක විශේෂ වර්ගයක්. මේකට අපි කියන්නේ බැංකොක් වද කියලා. මේකේ පාට තියෙනවා 150කට 200කට වැඩි. ඊට අමතරව මේ වදමල් ගත්තාම මේ වදමල් වල පෙති වල හැඩය ඊට අමතරව පැහැය ඊට අමතරව මේකේ තියෙන පෙති ගණන මේ වගේ විශාල වෙනස්කම් වලින් යුක්ත විශාල වද ප්‍රමාණයක් තියෙනවා. මේ වද සම්බන්ධව ඇත්තටම මමත් දන්නව අඩුයි. ඒ කියන්නේ මේක දැන් ගොඩක් ජනප්‍රියයි. මම හිතන්නේ විශාල මිලකට මේ වගේ වර්ග අලෙවි වෙනවා. මේ සම්බන්ධව ඔබ දැනුවත් කරන්න මම අද සම්බන්ධ කරගන්නවා අපේ වෙනරු මහත්මයාව. ඔබට කලින් වීඩියෝ දෙකක මගේ මේ වෙනරු මහත්මයා ඉඳලා තියෙනවා. ඔබට මතක ඇති ඇන්තූරියම් වීඩියෝ එකේ හිටියා. ඊට අමතරව එතුමා තවත් වීඩියෝ එකක මාත් එක්ක හිටියා. ඉතින් එතුමාව තමයි මම මේ අද සම්බන්ධ කරගන්නේ. විශේෂත්වය තමයි එතුමාව සම්බන්ධ කරගන්න. එතුමා මේ ශාස්ත්‍රයේ ප්‍රායෝගිකවම ඉන්න මහත්මයෙක්. සාමාන්යයෙන් අවුරුදු 20කට 22කට වැඩිය මේ මල් අලෙවි කිරීමේ එතුමා නිරත වෙලා ඉන්නවා. අපි වෙනරු මහත්මයා සම්බන්ධ කරගෙන කතා කරලා බලමු. මේ වදවල තියෙන විශේෂත්වය මොකද්ද? ඊට අමතරව මේ වකවානුවේ මේ විදිහට මේ වදමල් ජනප්‍රිය වුණේ ඇයි කියන එක අපි වෙනරු මහත්තයා සම්බන්ධ කරගෙන අහලා බලමු. ආයුබෝවන් වෙනරු මහත්තයා. ආයුබෝවන් ඥාල මහත්තයා. ඔව්. ඔබට දැක්ක ගම මතක් වෙනවා ඇති. මගේ කලින් වීඩියෝ දෙකක් මෙතුමා හිටියා. මුලින්ම වෙනරු මහත්තයා මට දැනගන්න අවශ්‍යයි දැන් අපි දන්නවා අපි දැන් ඇන්තූරියම් දන්නවා ඕකිඩ් දන්නවා මේවා තමයි දැන් මේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. දැන් මේ බැංකොක් වද කියන වර්ගය වෙළඳපොලේ තියෙන ඉල්ලුම මේ වෙද්දි කොහොමද සාමාන්‍ය? ඇත්තම නිහල් මහත්තයා විශාල ඉල්ලුමක් තියෙනවා මේ බැංකොක් වදවලට. මේ සාමාන්‍යයෙන් කුඩා කාලේ ඉඳලා මව්ගස් දක්වා ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට මෙන්න මහත්තයා අපි ගත්තොත් එහෙම මේකේ වර්ගය කියන්නේ අපි හිතමුකෝ පාට 90 හරි එහෙම නැත්නම් මල් වර්ග 90 හරි අපි කියන්නේ ප්‍රති ප්‍රමාණය හරි අපි කියනවා පොකුරු වද කියනවා මේ වගේ ගත්තහම වර්ග කීයක් විතර වගේ තියෙනවද? නිහල් මහත්තයා සාමාන්‍යයෙන් වර්ග 150ක් 200ක් ඉක් වෙන වගේ පාට තියෙනවා. පාට තියෙනවා. එතකොට වෙනරු මහත්තයා මේක අපිට කෙලින්ම පෝච්චියක උනත් එහෙම නැත්නම් බිම උනත් අපිට හදා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය වෙනරු මහත්තයා මේක ගත්තාම මේ මල් දැන් අපි මේ ගහ දැක්කත් අපි දන්නවා මේ පිපිච්චි මලක් තියෙනවා ඊට කුඩා පොහට්ටු තියෙනවා ඊට අමතර ලොකු පොහට්ටු තියෙනවා මේ වගේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපිට දීර්ඝ කාලෙම මේක මල් පිපීම සිද්ධ වෙනවද? ඕනේ නැහැ මත්තා දිගටම ওই විදිහට හරියට අපි මේ පොහොර යදලා කරගෙන ගියොත් දිගටම මේ විදිහට මල් ගන්න පුළුවන්. ඔව්. එතකොට වෙනරු මහත්තයා දැන් මේක සාමාන්‍යයෙන් මේකට ඔබතුමාලා දැනට සාමාන්‍ය අපි භාවිතා කරගෙන යන පොහොර වර්ග මොනවද? නිර්මද සාමාන්‍යයෙන් දැනට මිල් කැට, දම් කැට වගේ පොහොර වර්ග දෙක පාවිච්චි කරනවා. මම දැන්නේ ගහ වර්ධනයේට. ඔව්. එතකොට වෙනවා හන්ද මම දැක්ක මේ ගහේ විශේෂත්වය මේකේ තියෙන හොඳ අතු ප්‍රමාණයක්. එතකොට ඔබතුමාලා මේ අතු ප්‍රමාණය කොහොමද වර්ධනය කරගන්නේ මේ ගහක? නිහල් මන්ද සාමාන්‍යයෙන් කුඩා කාලේ ඉඳලම දළු කඩලා ඒ ක්‍රමවලින් කුලව ඒ තත්ත්වයට පත් කරගන්න ඕන. එතකොට මගේත් වීඩියෝ බොහොම එක මම සඳහන් කරලා තියෙනවා මේ විදිහට අපි විශ්ස ගන්න. එහෙම නැත්නම් මේ අතු ප්‍රමාණය වැඩි කරගන්න අපි මේ ගස්වල අපි දැල්ල කැරීම සිද්ධ කරනවා. ඒ දැල්ල කඩපුවම තමයි මේ ගස්වල අතු ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට වෙනරු මහත්තයා දැනට මේ පැල ඔබතුමාගේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවද? ඔවුනේ මත මේ වෙනකොට විශාල ප්‍රමාණයක් මිලදී ගන්න කියන්නේ දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මාත. ඔව්. එතන ඔබතුමා ගාව සාමාන්‍යයෙන් මේ පාට කීයක් විතර වගේ තියෙනවද? නිහමද පාට 150ක් විතර වගේ මේ වෙනකොට තියෙනවා. ඔව්. ඒ කියන්නේ පාට කිව්වහම අපි වර්ග ගන්නවා. ඒ කියන්නේ පොකුරු තියෙනවා ඊට අමතරව ප්‍රතිවල ප්‍රමාණය වෙනස් වෙන ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වර්ගත් අනුව සාමාන්‍යයෙන් වර්ග 150ක් පමණ වෙනරු මහත්මයා ගාව තියෙනවා. එතකොට දැන් ඔබතුමාගෙන් මේ පැල මිලදී ගන්නවා නම් අපි බලමු දැන් මේ මම ඉන්නේ කුලියපිටි ප්‍රදේශයේ. මේකේ විශේෂත්වයක් තමයි මේක බද්ධ පැලයක්. ඒ කියන්නේ මේක සෑම එකක්ම බද්ධ කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් වදවලට අපේ ওই ගමේ තිබිච්චි වදවලට මේ බැංකොක් වද වර්ග බද්ධ කරලා තමයි තියෙන්නේ. එතකොට මේ බද්ධ කරපු එකේ මේ එන මල දිගටම එනවා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් වෙනම මහත්තයා ඔබතුමාගෙන් මේ පැල මිලදී ගන්නවා නම් කොහෙන්ද අපිට මිලදී ගන්න පුළුවන්? දැන් මේ අපි ඉන්න ස්ථානය කොතනද කියලා සඳහන් කරොත් ගොඩක්ම වටනවා කියලා හිතනවා මට. ඔවුනේ මහත්තයා දැන් අපි ඉන්නේ පැලතවන පිටලා තියෙන කුලියාපිටියේ. ඒ කියන්නේ එත්මිනි පැලතවන කුලියාපිටියේ පූගල්ලේ. කුලියාපිටියේ පූගල්ලේ. එතකොට වෙන රහතන් මෙතෙන්ට එනවා නම් දැන් අපි හිතමුකෝ මෙතෙන්ට ආසන්නම නගරය තමයි මේ කුලියාපිටිය. ඊට අමතරව කුරුණෑගල අපිට ටිකක් ආසන්නයි. ඊට අමතරව මේ පැත්තේ හෙට්ටිපොළ තියෙනවා. එහා පැත්තෙන් ගත්තාම ගිරිඋල්ල තියෙනවා. දැන් ඔබට මේ ඕනම තැනක ඉඳලා එන්න පුළුවන්. කුලියාපිටියේ ඉඳලා එනවා නම් කුලියාපිටියේ නාරම්මල පාරේදී කිලෝමීටර 4ක් විතර වගේදී 4ක් 4.5ක් එද්දී මේ පූගල්ලේ තමයි මේ නෙත්මිනි පැලතමාන තියෙන්නේ. දැන් නාරම්මල පැත්තේ ඉඳලා එනවා නම් ඒත් කිලෝමීටර 8ක් විතර කුලියාපිටිය පැත්තරෙද්දි මේ නෙත්මිනි පැලතමාන තියෙනවා. ඔබ හෙට්ටිපොළ දිහා එහෙම නැත්නම් ගිරිඋල්ල දිහා ඉඳලා එනවා නම් ඔබට ගොඩක්ම ලේසි හෙට්ටිපොළ ඉඳන් එනවා නම් කුලියාපිටියට ඇවිල්ලා කුලියාපිටියෙන් නාරම්මල පාරේ ඇවිල්ලා මේ පැලතමානට එන්න පුළුවන්. ගිරිඋල්ල දිහා ඉඳලා එනවා නම් නාරම්මලට එන නාරම්මලින් කුලියාපිටියෙන් පාරේ මේ පැලතමානට එන්න පුළුවන්.
දැමිනරමහත්තයා මේක සාමාන්‍ය ඔබතුමාගේ තොග වශයෙන් සපයන්න පුළුවන් හැකියාවක් තියෙනවද මේක? ඔව් මහත්තයා තියෙනවා දැනට. ඔව් දැන් ඒ කියන්නේ සාමාන්‍ය ඔබතුමාගෙන් පැල 100ක් 150ක් වුණත් ඉල්ලුවොත් මේක සපයන්න පුළුවන්. පුළුවන් නියම. ඔව්. එතකොට දැන් මේ අපි ගොඩම දැන් වෙනරු මහත්තයා සඳහන් කරා ඔබට මෙතෙන්ට ආවොත් එහෙම ඔබට බලා ගන්න පුළුවන් එතුමාගේ තියෙනවා මේ ඒ කියන්නේ මව්ගස් අපි කියන මදර් ප්ලාන්ට් කියලා. ඉතින් මේ මදර් ප්ලාන්ට් වලින්ම ගත්තු පැල තමයි ගොඩක් තියෙන්නේ. එතකොට ඔබට ඕන වර්ගයක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මගේ අතිජාතක මිත්‍රයෙක් අපි දෙන එකපන්ති හිටියේ මේ YouTube එකටත් මම නැඹුරු වෙන්න මුල්ම හේතුව අත්තා පැල කරන්න ඉගෙන ගත්තේ වෙනරු මහත්තයාගෙන්. ඉතින් ඔබත් මේ ආවට ඉන්නවා නම් මේ පැත්තෙන් ඔබත් යනවා යනවා නම් ඔබටත් පුළුවන් මේ net mini පැල සමානට ඇවිල්ලා මෙතුමාගෙන් පැලයක් මිලදී ගන්න. වෙනරු මහත්තයා ඔබතුමාව සම්බන්ධ කරගන්න අපිට පහසු දුරකථන අංකයක් සඳහන් කර. නියල් මහත්තයා 0766 70 49 559. ඔව් ඔබත් ඉතින් වද වර්ග වලට ආස කරනවා නම් ඔබටත් පුළුවන් මේ net mini පැල සමානට ඇවිල්ලා මේ පැල සමානේ පැලයක් මිලදී ගන්න. ඊට අමතරව මේ පැලයක් මේ විදිහට නඩත්තු කරගන්නේ කොහොමද, මේ විදිහට ලොකු කරගන්නේ කොහොමද, මේ විදිහට ගහක අතු ගන්නේ කොහොමද, මේවට යොදන්න ඕන පෝර වර්ග මොනවාද, මේ සියලුම දේවල් ඔබට වෙනර මහත්මයාගෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඉදිරියේදී මේ වෙන වීඩියෝ වලින් හැම වෙන අදහසින් සමගන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක්.